ඉන්දියාව හා මැලේසියාව වැනි ආසියානු රටවල් ආශ්‍රිත කරගෙන සම්භවය වූ කෙසෙල් ශ්‍රී ලංකාවේද ඉතා ජනප්‍රිය පළතුරක් වෙනවා. මෙය සිංහල හා ද්‍රවිඩ සංස්කෘතීන් සමග දැඩි සම්බන්ධතාවයක් පවත්වනවා. ශ්‍රී ලාංකිකයින් විසින් වැඩිපුරම ආහාරයට ගනු ලබන පළතුරුද වන මෙය දිවයින පුරාම වගා කිරීමේ හැකියාවද තිබෙනවා. මියුසාසේ කුලයට අයත් වන කෙසෙල් ගස මියුසා ඇකියුමිනාටා සහ මියුසා බෙල්බීසියානා විශේෂවලින් යුක්ත වෙනවා. අපේ කෘෂි ආර්ථිකයේ විශාල පංගුවකට දායක වී තිබෙන මෙම කෙසෙල් වගාව රුහුණු දනව්වේ ගොවීන්ගේ අතමිට සරු කරන වගාවක් බවට පත්ව තිබෙන්නේ අද ඊයේ නොව මීට අවුරුදු ගණනාවකට පෙර සිටයි. කෙසෙල් ප්‍රභේද කීපයක්ම මෙහි තන තන දැක ගන්නටත් පිළිවන්. මේවායින් වැඩි ප්‍රමාණයක් පළතුරක් වශයෙන් ගන්න අතර සෙසු ඒවා ව්‍යංජන වශයෙන් ආහාරයට ගන්නවා. අපේ මේ වගාවේ සියලුම දේවල් පිළිවෙලකට කරගෙන ගියා. නිතරම වාගේ කෘෂි උපදේශක මහත්තයා ඇවිල්ලා අපේ වගාව අපට කියලා දෙනවා මේ වගාවේ මෙහෙමයි කරන්න ඕන මෙහෙමයි. ඉතින් ඒ දැනුමත් එක්ක අපි ගිහිල්ලා මේ කැලෙන් එලි කරලා විශාල වශයෙන් අපි කෙසෙල් අක්කර 8ක පමණ ප්‍රමාණයක් ඉඳලා තියෙනවා. සුරංගලා එකතු වෙලා කැලේ කපලා සුද්ධ කරලා වගා කටයුතු පටන් අරන් තිබෙන්නේ සුබ හෝරාවක් බලලා. අඩි 10යි 8ේ පරතරයට බලවල් කපලා තිබෙන්නේ අඩි 2යි 2යි 2ේ ප්‍රමාණයට. පැල සිටුවන්න ඉස්සෙල්ලා හැම වලකටම කොම්පෝස්ට් පොහොර අනිවාර්යෙන්ම ඔවුන් යොදනවා. මෙසදා අවශ්‍ය කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරගන්නෙත් ඔවුන් විසින්මයි. මේ පොහොර එක්ක මතුපිට පස් කලවම් කරලා වලවල් ගොඩ කරගන්නවා. සිටුවීම සඳහා තෝරාගන්නේ සුදුසුම පැල. තමන්ගේම වගාවෙන් තමයි මේ පැල තෝරාගන්නේ. පැල හිටවලා ක්‍රමානුකූලව තමයි ඉතිරි වගා කටයුතු සිදු කරන්නේ. මේ වගාවේ වල් මර්ධනය ඉතාමත්ම හොඳින් සිදු කරනවා. නියමිත කාල වකවානුවලදී රසායනික පොහොර යොදන්නේ කොම්පෝස්ට් පොහොර සමග මිශ්‍ර කරලා. මේ නිසාම වගාවට අවශ්‍ය ප්‍රධාන මූලද්‍රව්‍යවලට අමතරව කොම්පෝස්ට් මගින් අංශු මාත්‍ර මූලද්‍රව්‍යත් ලැබිලා වගාව සරු වෙනවා. කලට වේලාවට ජල සම්පාදනයත් සිදු කරනවා. වගාව තුල සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරන නිසා කෙසෙල් අලගුල්ලාගේ සහ කෙසෙල් කඳගුල්ලාගේ හානිය පාලනය කරගන්නට ඔවුන්ට හැකි වෙලා තිබෙනවා. කෙසෙල් පඩරැල් කපලා කැන් කපපු කෙසෙල් කඳන් කුඩා කැබලිවලට කපා දැමීම නිසා වගාව ඉතාමත්ම පිරිසිදුයි. නියමිත පැල ගහනයක් පවත්වා ගැනීම සඳහා පඳුරු පාලනයක් මේ ශිෂ්‍යයේදී දැක ගන්නට පිළිවන්. වැඩි පැල මුලින්ම කපා එහි මැද සිදුරක් සකස් කර භූමිතෙල් තේ හන්දක් පමණ දමනවා. මේ විදිහට තමයි ඔවුන් පඳුරු පාලනය කරන්නේ. කොහොම වුණත් ඔවුන්ගේ කෙසෙල් වගාව දැන් සරුවට වැඩිලා තියෙන්නේ. කෙසෙල් කන් වැටෙන්නත් පටන් අරන්. කෙසෙල් මුව ඇවිත් ඇවරි මේරුණාම ඔවුන් මුවේ කපලා දමලා කෙසෙල් කන ආවරණය කරනවා. සුපර්සැක් බෑග් වගේම පොල්ලතු වියලා ඒ මගිනුත් කෙසෙල් කන් ආවරණය කරනවා. මේ මගිනුත් ඔවුන් බලාපොරොත්තු වන්නේ හොඳට පිරුණු කෙසෙල් කනක් ලබා ගැනීම. මේ අය පායන කාලෙට කෙසෙල් කැනට වතුර ඉසිනවා. ඔවුන් කියන්නේ වතුර ඉස්සහම කෙසෙල් කැන වේලෙන්නේ නැතුව නියමිත වර්ණයෙන් යුතුව ගෙඩි පිරීලා හැදෙනවා කියලා. මේ ගමේ තවත් තැනක තිබුණේ ලියදි ක්‍රමයට වගා කරපු කෙසෙල් වගාවක්. මේ නිසා පසහා ජලය ආරක්ෂා කරගන්නට ඔවුන්ට හැකි වෙලා තිබෙනවා. මේ අන්දමට කෙසෙල් වගාවක් ව්‍යාප්ත කරගන්නට උදව් කරලා තියෙන්නේ දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. කෙසෙල් වගා කරන ගොවි මහත්තුරුන්ට අවශ්‍ය පැල ඔවුන්ටම සකස් කරගන්නට පුළුවන්. කැන කැපුව කෙසෙල් අලයක් අරගෙන එය හොඳට සුද්ධ කරලා කැබලිවලට කපා ගන්නට ඕන. ඉන්පස්සේ අඟල් 8ක් පමණ ගැඹුරු කානුවක් කපලා ඒ තුලට දිරපු පොල්ලෙලි දමලා මතුපිට පස් දමලා සකස් කරගන්නට ඕන. කපාගත් අල කැබලි කෘමි මර්ධනය සඳහා ප්‍රතිකාර කරගන්නට ඕන. ඉන්පස්සේ කානුවේ කෙසෙල් අල කැබලි තැන්පත් කර පස් දමා වසා දමා වසුණක් දමලා ජල සම්පාදනය කරන්නට ඕන.
අල කැබලි වලින් කෙසෙල් පැල හැදුනට පස්සේ සිටුවීම සඳහා ගන්නට පිළිවන්. තමන්ට අවශ්‍ය කෙසෙල් පැල තමන්ම හදාගෙන නිසි ක්‍රමයට වගාව කරගෙන ගියොත් කෙසෙල් බගාවින් විශාල ආදායමක් ලබා ගන්නට පිළිවන්.